And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සමබරතරතුරු ප්‍රකාශය live at 12 සමගින් අද live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ මම වින්ද්‍යා මාරම්බගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල කොවිඩ් ආසාදිත 409ක් ඊයේ දිනේදීත් මෙරටින් වාර්තා වෙයි සමස්ත ආසාදිතින් 12000කට ආසන්න වේ स्वयं निरोधाय अधीक्षणेट सहकार पोलिस अधिकारी वरुण दाहतरा आर्थिक मध्यस्थान तुनक अदसिट विवृताय मोनरागल बंधनागारे ऐतिहु गेटुमकदी रंदविय कुमियाय पोलिसियन पुलुल परीक्षणया मिल्लनीय गृहभांड निष्पादनागारे गिनिगेन विनाश वेई अमेरिकानु जनाधिपति वरनेन जो बाइडन इदिरियन तवमत करट कर सटना බස්නාහිර පළාත තුළ ස්වයං නිරෝධායනය කරන පුද්ගලයන් පිළිබඳව ස්වබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු පත් කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සොයා ඊයේ රාත්‍රියේත් මෙහෙයුම් සිදු කෙරුණා. බස්නාහිර පළාතට පනවාති වූ නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මකයි. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියකුඩ පොලිස් වසමටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් වසමට සහ කුරුණෑගල නගර සීමාවටත් එළඹෙන සඳුදා අලුයම 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම මාවනල්ල බුලත්කොහපිටිය පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේද මේ වන විට පවතින්නේ හුදෙකලා ප්‍රදේශ ලෙසයි. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පොලිස් මාර්ග බාධක යොදා සෝදිසිම හියුම් ත්‍රිමෙන්ම අද උදැසනත් සිදු කෙරුණා. अद उदासन हाईट अवसान वू गतवू पै विसी हतर तुल निरोधायन अंदर नीतिय उल्लंघने किरीम संबंधेन पुद्गलीन दिसिय एक दिनकु अत्तडं गोटिगेन अति अत्र वाहन 31क पोलिस बहरेट गेन तिबेनवा निरोधायन अंदर नीतिय पेनवू ऑक्टोबर 4 वेनिदा सिट मे दक्वा पुद्गलीन 2193 दिनकु अत्तडं गोटिगेन अति अत्र पोलिस बहरेट गतुरत वाहन संख्याव 338क निरोधायने वन पौल अय पिलिबंदव अधीक्षणय करन्न सहकार पोलिस अधिकारीवरु 14 दिनक नम करला तियेनवा ए अयगे अधीक्षणय यटते ए पौल अधीक्षणय किरीमट कंडायम दोरा तियेनवा එවගේම ඇඳිරි නීති බලපත්‍ර සම්බන්ධ ක්‍රමවේදය තවදුරටත් යථාවත් වෙලා තියෙනවා ආයතන 106කට ඇඳිරි නීති බලපත්‍ර වලින් තොරව තමන්ගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කිරීමේ හැකියාව තියෙනවා ලබන වසරේ මෙරට විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය 10500කින් වැඩි කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා अद वैद्यवरुन सिटीन संख्या किससे प्रमाणवाद वन्ने न श्रीलंका विश्वविद्यालय एक जनवरी मसे अभी अतुत्कर बलापुर शिष्य शिष्यवन हतली सेकृद्धे अतुत्क दंसिया वेडिकरण कालोचित एक कलयुत गियावृद्ध एक संसाधन मेयावृद्धे तुनसी हेत्का वैद्यपीठ वलट शिष्य शिष्यवन अतुत्क मेकन संपूर्ण प्रयोजने अपेर अटट लबेंट नाम मेक सीमा කරන්ට හොඳ නැහැ කොළඹ තහ මහනුවර අපි හිතන් රෝනේ අනිත් විශ්වවිද්‍යාල ගැන එසේ කරන අතර වෛද්‍යවරුන්ගේ ස්ටෑන්ඩඩ් ප්‍රමිතින් ඒ විදිහටම තබා ගැනීම වැදගත් වෙනවා ඊට පස්සේ කවුරු හරි පුද්ගලයෙක් බලාපොරොත්තු වෙනවා නම් ලියාපදිංචි වෙන්න වෛද්‍ය කවුන්සලයේ සමග මේ රටේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කටයුතු කිරීමට එහෙනම් උසස් පෙළ විභාගයට පෙනී සිටින අවස්ථාවේදී යම් යම් අවම ප්‍රතිඵල ලබා ගත යුතුයි විභාගයට පෙනී සිටිනවා ජීව විද්‍යාව භෞතික විද්‍යාව රසායන විද්‍යාව කියන විෂයන් වල ඒ උත්තර පත්‍රය ලියන්න ඕනේ
විනිශ්චය කරලා සම්මාන සමර්ථ දෙක හා සාමාන්‍ය සමර්ථයත් ලබා ගන්න. ඒක තමයි අවම සුදුසුකම්. මිනිමම් ස්ටෑන්ඩඩ් එක අවශ්‍යයි කියන එක තමයි මේ ගැසට් පත්‍රයේ ප්‍රධාන ලක්ෂණය. මීට පෙරත් අපි කිව්වා එක්ව අපිට මේ පිළිබඳව කතා කරන්න උපදේශකාර සභාව කැඳවලා දෙන්න. එහෙම නැතුව මෙතෙන්ද ගැසට් එකක් ඇවිල්ලා අපි කොහොමද කරුණු ඉදිරිපත් කරන්නේ? ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. මේ ගැසට් දෙක අද අපි විවාදයට ගමු. හැබැයි සම්මත කිරීමකට අද වාජනය කරන්න එපා වෙන අවස්ථාවක් ගමු කියන යෝජනාව. මොකද අපිට මේ පිළිබඳ ගැටලු තිබෙනවා. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කීපයක් අදටයි අවධානය. ප්‍රතිපල නිකුත් වෙමින් පවතින ඇමරිකානු ජනාධිපතිවරණයේ දෙසටයි මේ අවධානය යොමු කරන්නේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිපලවලට අනුව ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බව වාර්තා වෙනවා. මෙවර පැවැත්වෙන ඇමරිකාවේ 59 වැනි ජනාධිපතිවරණයේ ඇතැම් ප්‍රාන්තවල ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුරුන් වුවද ඔහු ඉතිහාසගත වන්නේ වයස්ගතම ඇමරිකානු ජනාධිපතිවරයා ලෙසයි. ඉදිරි සිව් වසර වෙනුවෙන් ඇමරිකාවේ පාලන බලය හිමිකර ගන්නා ලෝක බලවතා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් ඇමරිකාවේ 59 වැනි ජනාධිපතිවරණ නිල ඡන්ද විමසීම ඊයේ පැවැත්ුණා. මිලියන 100කට අධික ඇමරිකානු වැසියන් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම හරහා සිය ඡන්දය භාවිත කර තිබුණා. එරට ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී පූර්ව ඡන්දය භාවිත කිරීමේ වැඩි ප්‍රවණතාවයක් දැකගත හැකි වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ජනාධිපතිවරණ නිල ඡන්ද විමසීමේදී සෑම වසරකම පාහේ මුලින්ම ඡන්දය ප්‍රකාශ කරන නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ ඩික්ස්විල් නොච් ගමානේ වැසියන් මෙවරත් මුල්ම ඡන්දය භාවිත කළා. ෆ්ලොරිඩා, ඇරිසෝනා, ජෝර්ජියා, අයෝවා, මිචිගන්, මිනසෝටා, නෙවාඩා, උතුරු කැරොලිනා, ඔහියෝ, පෙන්සිල්වේනියා ආදී ප්‍රාන්තවල ජයග්‍රහණය මත මෙවර බලය හිමිවන පුද්ගලයා තීරණය වනු ඇති බවයි මැතිවරණ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මෙතර නිලවශෙන් තහවුරු නොකළ මැතිවරණ ප්‍රතිඵල අනුව ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බවයි පුරෝකථනය කර තිබෙන්නේ. කෙසේ වෙතත් අද පෙරවරු වන විට නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව වැඩි ඡන්ද සමූහයක් ලබා ගනිමින් වොෂින්ටන්, වර්මවුන්ට්, ඩෙලවෙයා, මේරිලෑන්ඩ්, මැසචුසෙට්, නිව් ජර්සි, නිව්යෝර්ක්, කනෙක්ටිකට්, කොලොරාඩෝ, නිව් මෙක්සිකෝ, නිව් හැම්ස්ටර්, ඉල්නොයි, කැලිෆෝනියා, ඔරිගන් ඇතුළු ප්‍රාන්ත 14ක ජය ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් හිමි කරගත්තා. එමෙන්ම ඉන්ඩියානා, කෙන්ටකි, ඔක්ලහෝමා, ටෙනස්, වර්ජිනියා, ඇල්කන්සාස්, ඩකෝටා, ඇලබාමා, දකුණු කැරලිනා, ලුසියානා, නෙබ්‍රාස්කා, උටා, මිසුරි, කන්සාස්, මිසිසිපි ඇතුළු ප්‍රාන්ත 17ක ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හිමි කරගත්තා. කෙසේ වෙතත් මෙම පූර්ව ප්‍රතිඵලයන් මගින් අවසාන ප්‍රතිඵලය පුරෝකථනය කිරීමේ හැකියාවක් නොලැබෙන්නේ වැඩිම ජනතා ඡන්දය ලබා ගත් තැනැත්තාට වඩා ඡන්ද සමූහයන් වැඩි වශයෙන් ලබා ගන්නා තැනැත්තා හට බලය හිමිවන නිසායි. ඒ අනුව ඡන්ද විද්‍යාල 270ක් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට ඇමරිකානු පාලන බලය COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 409 දෙනෙක් ඊයේ දිනේදී මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 11744ක් දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ හඳුනාගත් රෝගීන් 409 දෙනාගෙන් රෝගීන් 401 දෙනෙකුම හඳුනාගත්තේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙසයි. සෙසු 8 දින නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත්තා. ඒ අනුව පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිතව මේවන විට හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් ගණන 8266ක්. එම සංඛ්‍යාවත් සමග මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් ගණන 11744ක් දක්වා ඉහළ ගියා. වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කෙන් සහ කොළඹ මහනගර සභා සීමාවෙන්. එයින් ඔබට ගොස් කොළඹ දිස්ත්‍රික්කෙනුත් ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කෙනුත් රෝගීන් විශාල ප්‍රමාණයක් අපිට වාර්තා වුණා. ඊට අමතරව රටේ හැම දිස්ත්‍රික්කයකින් පහේ අපිට රෝගීන් වාර්තා වුණා. ඒ වාර්තා වෙච්ච සියලුම දෙනා කොයි ආකාරයකින් හෝ පැලියගොඩ සහ මිනුවන්ගොඩ මෙපොකු ආශ්‍රිතව සමයි අපිට වාර්තා වුණේ. ඒ වගේම තමයි මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන රෝගීන් ප්‍රමාණය මේ වන විට යම් කිසි විදියක අඩුවක් දකිනවා. වැඩි වශයෙන්ම අපිට වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ආශ්‍රිතයින් අතරින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ ආශ්‍රිතයින් අතරින් තමයි මේ රෝගය වාර්තා වන්නේ. මේ අතර හැටන් පතන ශ්‍රීපාද ජාතික විද්‍යාපීඨයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනී වෙමින් සිටි යුද හමුදා සෙබළුන් තිදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා ඊයේ පස්වරුවේ රෝහල්ගත කිරීමට පියවරගෙන තිබුණා. පුත්තලම උඩයාවේලි ප්‍රදේශයෙන්ද වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් හඳුනාගෙන තිබෙනවා. විදෙස්ගත වීම සඳහා අවශ්‍ය PCR වාර්තා ලබා ගැනීමේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. ඒ අනුව එම පුද්ගලයා රෝහල්ගත කිරීමට පියවරගත් අතර සෞඛ්‍ය අංශ ඔහුගේ ආශ්‍රිතයින් 11 දින නිරෝධායනය සඳහා යොමු කිරීමටද පියවර ගත්තා. බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ ආන්දහදුල ප්‍රදේශයෙන්ද ආසාදිතයෙකු හමු වී ඇති අතර ඔහු මීට දින කිහිපයකට පෙර අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකටද සහභාගී වී තිබුණා.
ඔහුගේ ආශ්‍රිතයින් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගෙදර ස්වන් විරාදනය වෙන්නේ දැන් අපිට ඔයගොල්ලෝ දෙන්නේ නැහැ හරියට විස්තරේ කවුද කින්ද මන් දාවි ගියේ කියලා අපිට පුළුවන් තරතුරු අපි ගන්නවා. බල්ලිවල්ලා දැන් මේ කෝල් දෙකලා ක්‍රීල් පාත් මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. එයාගේ ෆෝන් නම්බර්ස් නැහැ කන්ටැක්ට් නැහැ. දැන් අපි ක්‍රීල් පාත් දෙකල ඒගොල්ලොන් බලනවා. හරිද? පණිවිඩය දෙන්න ඒ ක්‍රීල් එකේ කරුවක්වත් ගමන් බිමන් යන්න එපා දැනට. අපි ආ PCR එකට දානවා අනිවාර්යයෙන්. මේ අතර ආසාදිතින් හමු වීමත් සමග පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ග්‍රාම සේවා වසම් 6කට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඒ අනුව එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඉහළ ගලයාය පහළ ගලයාය පන්නල මූකලාන බඩබත්ගල සහ කොහඹපොළ යන ග්‍රාම සේවා වසම් වලට එලෙස සංචරණ සීමා පනවා තිබෙනවා. මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහු කොළඹ රැකියාවක නිරතව සිට නැවතීම ප්‍රදේශයට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි අය. ඔහු පදිංචිව සිටි කාත්තන්කුඩි අබ්‍රාර් මාර්ගයේ හුදකලා කිරීමටද සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. එම රෝගී අහමු වීමත් සමග මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත රෝගීන් ගණන 41 දක්වා ඉහළ ගියා. මේ අතර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගෙන තිබෙනවා. එම නිලධාරියා දියතලාව කහගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පසුගිය 24 වනදා ඔහු සිය නිවසට පැමිණ ගොස් තිබුණා. ඒ අනුව ඔහුගේ නිවසෙන් සහ තවත් නිවාස දෙකක පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. රත්නපුර ගිලිමලේ ප්‍රදේශයෙන්ද මීට දින කිහිපයකට පෙර COVID-19 ආසාදිත රෝගීන් 7 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් පුද්ගලයන් 56 දෙනෙක් ගිලිමලේ ප්‍රාදේශීය රෝහලේදී PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. කැස්බෑව ප්‍රධාන බස් නැවතුම්පලේදීද අද PCR පරීක්ෂණ 200ක් සිදු කෙරුණා. එහිදී මෙහෙණින් වහන්සේ දෙනමක් සහ කැස්බෑව අධිකරණ සංකීර්ණයේ සේවය නියුතු පුද්ගලයන් 20 දෙනෙකු ඇතුළු පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආසාදිතීන්ගේ සමීපතමයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිත පුද්ගලයන් 18 දෙනෙකු පසුගියදා හඳුනාගත්තා. ඔවුන්ගේ ආශ්‍රිතයින් 55 දෙනෙකු කොස්ගම සතිපොලාසලදී PCR පරීක්ෂණ සඳහා ඊයේ පස්වරුවේ යොමු කෙරුණා. මේ අතර නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයන් සඳහා රජය විසින් ලබා දෙන වියලි ආහාර සලාක අද දිනේද ප්‍රදේශ කිහිපයකදී ලබා දුන්නා. අම්බලංගුඩ ප්‍රදේශයේ නිරෝධායනය වන පවුල් 52 සඳහාම මේ වන විට එම සහන මළු ලබා දී අවසන් බව අම්බලංගුඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායනයට යොමු කර සිටින පිරිස අතර ඊයේ දිනේදීත් එම විහිළි සලාකය ලබා දුන්නා. මේ අතර දැනට නිරෝධායනයට යොමු කර සිටින පොලිස් නිලධාරීන් පිරිසකටද අද කොළඹදී වියලි ආහාර පාර්සල් ලබා දීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නරහේන් පිට බෝකුන්දර සහ රත්මලාන ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද පෙරවරුවේ තොග වෙළඳාම සඳහා විවෘත කළා. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. COVID-19 වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු නරහේන් පිට ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරු 6ට පමණ විවෘත කෙරුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඇඳිරි නිති බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි වෙළඳුන් මධ්‍යස්ථානයට ඇතුල් කරගනු ලැබුවේ. කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම තුනට විවෘත කරන බව දැනුම් දී තිබුණු අතර අලුයම තුනේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණා. අද තුනමාට ආවේ. මම දැන් හයමාරක් තුනවා තාම නැහැ. ඔබේ තුනමාට ආවේ මේක ආර්ථිකය ගෙලපයින් අරිනවනේ දැන් පහට කිව්වා දැන් පහමාරක ඊට පස්සේ හයකුවා හයකින් දැන් හතරක් නැහැ. සාමාන්‍ය ආර්ථික මධ්‍යස්ථාන විවෘත උදෑසන 6 සිට සවස 6 දක්වා පමණයි තොග වෙනවා සඳහා. දවස් 3ක් විතර ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරේ නැහැ. අද තමයි පටන් ගත්තේ. ඒ හින්දා දමුල්ලේ නෝරේ ලිංගම එළවලු එන්න ඕනු දෙපාන්දර. ඊයේ හවස වෙනකම් අපි මේක ඕපන් කරන්න තීරණයක් තිබුණේ නැහැ. හදිසිය තමයි මේ ආර්ථික මධ්‍යස්ථානය ඕපන් කරේ. හින්දා අර පටන් ගත්තේ පළවෙනි දවසේ ඒ වගේ ප්‍රමාදයක් තිබෙනවා. මේ අතර පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේද අද පෙරවරු විවෘත වුණා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හැටන් මහජන වෙළඳපළ භූමියෙන් හමුවීමත් සමග හැටන් මහජන වෙළඳපළද විෂ බීජ හරණයෙන් පසු අද විවෘත වුණා. Thank you.
තමුතේගම ආර්ථික මධ්‍යස්ථානයේද දින 3කට පසු විවෘත කෙරුණද වෙළඳුන්ගේ පැමිණීම අඩුමට්ටමක පැවතීම හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. ඒ ඔක්කොම විනාශලා තියෙනවා. විකුණ ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. හෙළවලු ටික විකුණ ගන්න බැරුව බලා ඉන්නවයි. ගොවි අනාතයි මේ තඹල තමල විකුණ ගන්න බෑ වෙලෙන්දා අරන් ගියා තුට්ටු දෙකට ගන්නවා අපි ගොවියා තනිකර අසරණ වෙලා ඉන්න ගොවියන්ගේ බඩුව විකුණ ගන්න විදියන්න මේ අතර මීගොඩ සහ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථාන වසා දමා තිබීම හේතුවෙන් නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කොළඹට ප්‍රවාහණය නොකිරීම නිසා එම වෙළඳුන්ද දැඩි අසීරුතාවට පත්ව සිටිනවා අපිට දෙන ප්‍රශ්නේ සර් මෙහි වෙළඳ කවුරුත් දැන් එන්නේ බඩු ඔක්කොම ඕම ඉතුරු වෙන තියෙනවා කොටකාරය බඩු ගේනවා ඒ උනාට බඩු විකුණන්නේ නැහැ ගොවියා නිකන් බබලා නිකන් විදන් කරලා නිකන් දුන්න ගැටක් තමයි මෙතන වෙදන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු නිෂ්පාදන අඩුවෙන් ලැබීම හේතුවෙන් අද එළවලු මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබුණා. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ පිටකොටුව 4 වන සහ 5 වන හරස් වීතිවල තොග වෙළඳ සැල් නිරීක්ෂණය කළා. මුළු රටටම තොග බෙදා හරින පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානට තමයි මේ ඇවිල්ලා. මේ වෙළඳ මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල කිසිම හිඟතාවයක් නැහැ. එතකොට මේ හාල් වල ප්‍රශ්නෙට අපි අද පරිභෝග කටයුතු අධිකාරියේ තියෙන විධිවිධාන වලට අනුව යම්කිසි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පොරිම සිල්ලර මිලට තමයි තොග වෙළඳ පොල්ටත් මේ හාල් ගෙනහන්න බාන්නේ. ඒක වැරදි. ඒක නොකළ යුතු දෙයක්. ඒ සඳහා අපි ගැසට් නිවේදනයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා අද දිනේදී. ලොවපුරා සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 4 කෝටි 78 ලක්ෂ ඉක්මවා ඇත්තේ ආසාදිත මරණ 12 ලක්ෂ 20 දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා කරමි. වෛරස් ව්‍යාප්තියේ පෙරමුණේ පසුවන ඇමරිකාවෙන් මේ වන විට 96 ලක්ෂයකට අධික ආසාදිත සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ 238 දහසකට වැඩි කොවිඩ් මරණ සංඛ්‍යාවක් සමගින්. ගත වූ දිනෙදිත් වැඩිම දෛනික ආසාදිතයින් සහ දෛනික මරණ වාර්තා වී තිබුණේ ඇමරිකාවෙන්. ආසාදිත ලැයිස්තුවේ දෙවැනි තැන පසුවන ඉන්දියාවෙන් ගත වූ දිනේදී නව ආසාදිතයින් 46 දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 83 ලක්ෂය ඉක්මවුවා. ගෙවුණු සති කිහිපය තුළදී වාර්තා වූ දෛනික ආසාදිත සංඛ්‍යාවට සාපේක්ෂව මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් එරටින් කොවිඩ් මරණ 123 දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. තවමත් යුරෝපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර වී ඇත්තේ දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි. මේ වන විට බ්‍රිතාන්‍යෙත් සමස්ත ආසාදිත සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබෙනවා. එමෙන්ම රුසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ආජන්ටිනාව සහ කොලොම්බියාවද ආසාදිතයින් මිලියනය ඉක්මවූ රටවල් අතරට එක්වනවා. මොනරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මොනරාගල බන්ධනාගාරයේ ඊයේ ඇති වූ ගැටුමක් දුර දිග යාමෙන් රැඳවියෙකු මිය ගිය අතර බන්ධනාගාර නිලධාරියෙකුද තුවාල ලැබුවා. මොනරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු කලහකාරී ලෙස ඊයේ හැසිරීමත් සමග ඊට මැදිහත් වූ බන්ධනාගාර නිලධාරීවරයාට මියගේ රැඳවියා විසින් පහර දී තිබෙනවා. පසුව සිසු බන්ධනාගාර නිලධාරින්ද ඊට මැදිහත් වී ඇති අතර අනතුරුව රැඳවියා තුවාල ලබා මොනරාගල මහරුහලට ඇතුළත් කෙරුණා. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකුද රෝහල්ගත කර තිබෙනවා. ඊයේ දිනේ පෙරවරුවේ මොනරාගල බන්ධනාගාරයේ සැකාංක 22:53 ගමගේ නිලන්ත යන සැකකරු තා කලාකාරී ලෙස හැසිරලා තිනවා බන්ධනාගාර නිලධාරියෙකුට පහර දීලා තිනවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරියා තුවාල ලබලා මොනරාගල රෝහලට ඇතුළත් කරලා තිනවා. ඒ සමගම මෙම රැඳවියා තවදුරටත් කලාකාරී ලෙස හැසිරීම නිසා නිලධාරියන් විසින් බලය පාවිච්චි කරලා මොහුව මෙල්ල කරලා තිනවා. එම අවස්ථාවේදී මෙම රැඳවියා තුවාල ලබලා තිනවා. ඔහුව රෝහල්ගත කරලා තිනවා. අවසනාවට මෙම රැඳවියා මොනරාගල රෝහලේදී මිය ගියා. බන්ධනාගාරයේ රැඳවලා සිටින මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ රැඳවියන් විසින් මේක කැරල්ලක් ඇති කිරීමේ උවමනාවෙන් මේක ඉතාමත් කලාකාරී ලෙස අනිකුත් නේවාසිකයෝ පුළඹවගෙන යම් ආකාරයක කැරල්ලක් ඇති කිරීමට උත්සාහ කරා බන්ධනාගාරය තුළ. ඉතින් මේ නිසා බන්ධනාගාරයේ ආරක්ෂාවට අපිට ආරක්ෂක අංශ කැඳවන්න සිද්ධ වුණා. බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන්ද කොළඹ සිට මෙම ස්ථානයට ගියා. කෙසේ වෙතත් පස්සරු 7:30ට පමණ අපිට මේක පාලනය කරගන්න පුළුවන් වුණා. කිසිදු ගැටුමක්
සහකාරී තත්වයකට නොගෙහින් විශේෂයෙන් මේ අවස්ථාවේදී නේවාසිකයන් විසින් බන්ධනාගාර සිරමැදිරිවල දොර අගුළු කඩා දාලා තිබ්බා යම් යම් මලාභාණන් සිදු කරලා තිබ්බා ඉතින් මේ සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර අධිකාරීවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න මේ වන විට යොමු කරලා තියෙනවා කෙසේ වෙතත් මෙම සිද්ධියේදී නිලධාරීන් විසින් බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් සිද්ධ වෙලා තියෙනවා නම් බලය වැඩිපුර ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරනවා මේ අතර අද පෙරවරුවේ රජයේ රසපරීක්ෂකවරයා මොනරාගල බන්ධනාගාරයට පැමිණ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයද අද සිදු වුණා මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා ඊයේ මොනරාගල බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා මේ මෘත ශරීරය මේ වන විට මොනරාගල රෝහලේ තබා තිබෙනවා ඒ සම්බන්ධ PCR පරීක්ෂණ සිදු කිරීමට සාම්පලයක් ලබාගෙන තිබෙනවා එම සාම්පලයේ ප්‍රතිඵල ලැබීමෙන් පසුව අධිකරණ නියෝග මත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඒ සම්බන්ධයෙන් පශ්චාත් මර පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තියෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වෙනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා ඊයේ වැඩබහර ගත්තා ඒ ගුවන් හමුදා මූලස්ථානයේදී වීර ප්‍රහාරක ගුවන් යානා නියමුවක වශයෙන් මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදීන්ගේ මරම ස්ථාන වෙත සාර්ථකව ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දී ඇති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා අවස්ථා 8කදී වීරෝදාහර පදක්කම් ලබාගෙන තිබෙනවා. එමෙන්ම වීර වික්‍රම විභූෂණ සම්මාන පදක්කම දෙවරක්, රණ වික්‍රම පදක්කම දෙවරක් සහ රණශූර පදක්කම සිවුවරක් දිනා ඇති ඔහු විශිෂ්ට විභූෂණ සහ උතුම සේවා පදක්කමින්ද පිදුම් ලැබුවා. මම බලාපොරොත්තු වෙනවා මගේ මේ අද ආරම්භ කරන මේ ගමනේ විශේෂිත වූ ඉලක්ක හතරක් කරා ගුවන් හමුදාව අරගෙන යන්න. පළමු ඉලක්කය හැටියට ගුවන් හමුදාවෙන් බලාපොරොත්තු වෙන ගුවන් ශක්තිය ඒ ආකාරයෙන් මේ ගුවන් හමුදාව තුල පවත්වා ගැනීම සඳහා දෙවෙනුව ඉලක්කය හැටියට මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා සමුද්‍රීය කලාපය ගුවනින් ආරක්ෂා කර ගැනීමට ඇති ශක්තියක් ඇති ගුවන් හමුදාවක් ලෙස ඉදිරියට යන්න. ශ්‍රී ලංකාව දූපත අපිට විශේෂයෙන් ස්වාභාවික ආපදා සැරින් සැරේට අපිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවක් හැටියට රටේ මහ ජනතාව මහ ජන දේපල ආරක්ෂා කර ගැනීමට ගුවනින් අපිට දෙන්න පුළුවන් උපරිම ශක්තිය දීමට හැකි ලෙසට ගුවන් හමුදාව ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගීමත් දිවියකට ඔබ ඇලිට් live at 12 සමගින් සද්දන්තයින්ගෙන් කොයිතරම් මිනිසුන්ට කරදර වුණත් ඔවුන්ට කරදරයක් වෙන වෙලාවට ඉදිරිපත් වන්නේත් මිනිසුන්. වැලිකන්දේ ඇලකට වැටුණු සද්දන්තෙක් බේරගන්න දියතුණු මානුෂීය මෙහෙයුමක තොරතුරු ගැනයි මේ. තොලොන. වනසතුන්ගෙන් මනුසතුන්ට කරදර වෙන අවස්ථා ගැන අපිට ඕනෑ තරම් අහන්න ලැබෙනවා. හැබැයි සද්දන්තීන් විපතටපත් වෙද්දී ඉක්මනින් ඉදිරිපත් වෙන්නේත් මිනිසුන්මයි. අදත් වැලිකන්දේ මෛත්‍රීගම පැත්තෙන් ඉසඩ්ඩී ඇලට සද්දන්තයෙක් වැටිලා. ඉසඩ්ඩී ඇල දිගේ ගසාගෙන ආ මේ සද්දන්තයා කිසිවක් කර ගියාගත නොහැකිව අසරණ වෙලා හිටියේ මේ විදිහට. මේ ගැන ඉක්මනින්ම වනජීවී නිලධාරීන් දැනුවත් කරන්න ප්‍රදේශවාසීන් පියවර ගත්තා. ඉන්පස්සේ සද්දන්තයා බේරගන්න වැලිකන්ද පොලිසියත් සිවිල් ආරක්ෂක බලකායත් පොළොන්නරුව වනජීවී නිලධාරීන්ුත් එකතු වෙලා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. පැය ගණනක් මහන්සි වුණත් මුදා ගැනීමේ මෙහෙයුම ඒ තරම්ම ලේසි වුණේ නැහැ. පැය 9කට වඩා ක්‍රියාත්මක වුණු මේ මෙහෙයුමෙන් පස්සේ සද්දන්තයාට ගොඩට එන්න ලැබුණා. පසුව වනජීවී නිලධාරින් සද්දන්තයා අසේලපුර රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත්තා. Live at 12 අදට අවසන්. සුබ දවසක්.